buta yang lama kita kesambang dati ba terlalu kalah ya ini mas tuh nak itu mereka ini dat ini aku di ini itu hina lah kayak halah pun malu dekat aku lah bapak ada kayak kalah kamu ini main kira ting ya gak alon dat kira ting mana ini kira tuh ini parah dah nak udah tinggal ya kira ane benda nikah ini kira ya nikah ini tuh itu ini main kira kalau dikira bal lah ting bal nomor sama Nami beli aladang nanti. Beli aladang na? Nanti lah ini. Si Dewi Hani kalau. Ita pas se puta ilame ata yang pes SMS panik dati nani. E panik itu valing e panik itu tika arah kena hadu punat ti nana. Me sidiem pas se metuman ke jiwite metuma Wenaskar noa, wenam apa dikerja? Abu tuh mau urutnya kiri dia dikerja mana tuh? Pratipala magin Vishwasya tahu rukala Sri Lankan Icon Trust Main Leonarachi api heina vidu men kriya apa deka? Aibuan silam dina ada adan ilam ini kurunya agalah gal putta watta kowan kena gami. Prema sambandya agnisa ektara tharunek siya divi hani kerja no. Esidya yang passe esiya divi hani kerja tharunya agi piat ara Puta prema sambande atikaragat taruniya erupu ketipani vida hamba wenawa. Eken ya attarama siddha une mokadda kiyala danagannawa. Etenin passe samanyen me wage sithiyekedi piyek vidiyata mona wage theeranayak ganeyida apita gataluwak eka. Namuth me piyatuma gatta theeranaya harima pudumakarai harima wenas. Hama dekatama kalin matak karanawa nilama YouTube channel ekak subscribe karanna kiyala. Api balamu ඇත්තම කතාව මොකද්ද සිද්ධ වුනේ ඔහු ගත්ත තීරණය මොකද්ද කියලා දෙමාපියන් තමන්ගේ දරුවන්ට කොච්චර ආදරෙයිද හදිස්සියරි දරුවෙක්ගේ වියෝවක් වුණොත් ඒක කොහොමද දරාගන්නේ අපිට කියන්න වචන නම් නැහැ අද නිලමේගේ කතාව ටිකක් නෙවෙයි සෑහෙන්න අමුතුයි අද නිලමේගේ කතාවේ කතානායකයා ජීවානන්ද ගුණරත්න මහත්මයා ආයිබෝවන් ඔබතුමා ආයිබෝවන් අපි කතා කරන්න යන්නේ අමුතුම මාතෘකාවක් ජීවානන්ද ගුණරත්න මහත්මයාගේ පුතා පියෝ වෙනවා මම කැමතියි මම ඒක කියනට වැඩිය ඔබතුමා කැමති නම් අපිට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් අපිට කියන්න මොකද්ද උනේ ඔව් මේ පුතා ගෑනු ළමෙක් එක්ක සම්බන්ධයක් තිබ්බා ඒක ලොකු කාලයක් නෙමෙයි මාස 3ක විතර එකක් ඒ ළමයාට දෙන්න නිතර මහම්මල කතා කරනවා ඊට පස්සේ ඉතින් අපි අර පාරවල් ගානේ කතා කරන්න එපා කියලා මම්ම ගිහිල්ලා ළමයටත් එක්ක කිව්වා මෙහෙමයි පුතේ ඔක එක්කර හොඳ දෙයක් නෙමෙයි විශේෂයෙන්ම ගෑනු ළමෙක් නෑ ඒ හින්දා ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා කතා කර කතා බහ කරලා යන්න කියලා ඉතින් එහෙම කිව්වා ඊට පස්සේ ළමයා ගෙදර නිතර ගේම් දෙවල ආව ගියා තම සතියකට දෙපාරක් තුන් පාරක් එනවා ගෙදර ඇවිල්ලා ini dengan kata kerana lah kita udah berat kerana lah dengan ini kerana ya mana mau ini ini mau masuk ke tunak kata rak kita sih mana ya masuk tunak kerbau lagi sih mau itu ini sedia kok ini tapas se ini puta berat kerai murti pete sama kerai kalau film film neli neli citra ini mau gitu banyak presiden ini murti silpi itu langsung rosan bisa mau diri kian ini bapak puta එයත් එක්ක තමයි වැඩ කරේ ඊට පස්සේ මේ ඊට පස්සේ එක දවසක් පුතා කිව්වා මෙහෙමයි තාත්තේ මේ රෑ 11ට විතර කිව්වේ ඔය නැති වෙන්න ඉස්සරින් දවසේ රෑ කලින් දවසේ රෑ කලින් දවසේ රෑ තාත්තේ මම හෙට සෝමදෙන මාමත් එක්ක යනවා මේ බලපිටියේ පිළිමයක් තියෙනවා හදන්න ඒ හින්දා මෙතන මේ මම ප්‍රශ්නයක් තියෙනවා මම මේ මෙයාව බඳින්නද කියලා සචිනිය බඳින්නද කියලා එතන මං කම ඉතින් ඔයාලා දෙන්න මාස 3ක් ආශ්‍රය කරානේ දෙන්නට දෙන්න ඉතින් තේරුම් ගන්න පුළුවන් නම් කමන්නෑ ඉතින් මේ අපි හෙට ඒක කරමු කියලා ඒ කරලා උදේ අපි රැටයන් ලෑස්ති වෙනකොට හැමදාමනේ මේ යාතේ සල්ලි කීයක්වත් නැත්තම් ලිම් බැම්ම උඩටලා ඉඳගෙන ඉන්නවා එතකොට ඉතින් අර පුරුද්දක් වශයෙන් මම දන්නවා මේ ලිම්බැම් මොඩේ ඉන්නේ අතේ ගියක්වත් නැති නිසා කියලා.
මම මේ දන්නවනේ මම ඊට පස්සේ අතට කීයක් හරි දීලා තමයි යන්නේ. ඉතින් එදත් මෙයා උදේ නැගිටලා hina වෙලා කෑ ගහලා අපේ මල්ලිට කතා කරලා බාප්පයාට කේක් කැල්ලක් කමු. එහෙමයි කියලා ඉතින් එයාගේ යාළුවන්ට කියලා තියනවා එන්න කියලා. මේ කරලා ඉතින් අපි මේ හවසත් මේ කරමු. දැන්ලා ටිකක් කල්ලාත් වෙන්නම් කියලා මේ අපරට ගියා. මමයි පොඩි පුතයි මාත් එක්ක වැඩ කරන්නේ බාසුන් නැහැ. ඒ කරලා ඉතින් අපි වැඩට ගිය පෙළේ ඉඳන් දෙතුන් පාරක්ම කෝල් ගත්තා මර ගත්තා මට අරගෙන කිව්වා තාත්තේ මේ කොකිල මල්ලි හැප්පිලා ඉස්පිරිතාලේ ඉන්නේ මේ බලන්න යන ටිකක් කල්ලාත් වෙන්නේ කියලා. මත් හා කියලා ඉතින් වැඩ අර කරන වැඩ නවත්තලා ඉන්නත් බෑනේ. ඔව්. එහෙම ටික ටික ඉතින් අපේ වැඩ ඉස්සරහට ගියා ටික ටික කාලේ ගත වුණා. ඒ දවසේ. ඔව්. කොහම හරි තුන්වෙනි පාට පුතාට කෝල් එකක් කරන් තිබ්බා මේ මල්ලි මෙහෙමයි මේ තාත්තා ටිකක් එන්න කියන්න ඉස්පිරිතාලේ යන්නත් ඕනේ. කියලා ඉවරලා එතකොට මං කිව්වා මේ අපේ අනිත් එක්කෙනා මගේ යාළුවා කිව්වා මෙහෙමයි මේ අයියා මේ එහෙනම් ඕලි ලොකු එලිත් ගෙදර ඇවිල්ලා එහෙනම් නවත්තලා දරස් ගන්න යන් කියලා. ඊට පස්සේ හා කියලා ඉතින් මේ වැඩක් නවත්තලා දැන් කොහමත් ඉතින් ගෙදර පොඩි උත්සවයක් තියෙනවානේ. වැඩ කරන තැන මහත්තයෙන් පොඩ්ඩක් වැඩිපුර සල්ලි ටික තිල්ලාගෙන ආවා. ඇවිල්ලා මම පොඩ්ඩක් අර ත්‍රිවිල් සංගමේ ඉන්න නිසා එතන පොඩි පොඩ්ඩක් පරක් වුණා මේ මේ අපේ සමාජිකවට ලෝන් එකක් ගන්න අතනක් දාන්න ඕන මම. ඊට මම ඒකත් අපේ ඇප්ලිකේෂන් එකට අතනක් දාලා අපි දෙන්න ටිකක් පහ වුණා මේ පුතා ඉස්සෙල්ලා ගියා. එයා දෙන ගොඩක් අර හිතවත් නිසා එයාට කියනවා මෙයා ඉන්න තැන් හැමදේම. මල්ලි මං අද ඉන්නේ මේ දැන් හැන්දෑ මම ඉන්නේ අහවල් තැන අහවල් ඉඳලා ඉන්නේ. මල්ලිට කියනවා. මල්ලිට කියනවා. එයා ගොඩාක් අර හිටියෙත් මේ අඳුරු තැන් තියෙන්නේ ලිං ළඟ දංගහත් කියන ඒ දංගහතන් ළඟ තමයි ගොඩාක් දුරට එයාගේ මං හිතන්නේ මේ නීදෙන් වැඩි කොටසක්ම ගත වුණේ මේ දංගහ ළඟ. ඉතින් මෙයාගේ දැන් අර පොඩියට මගේ වැඩක් පටන් ගන්න තිබ්බා මම්මයි ඒ හට් එක හැදුවේ. ඒ හට් එක හදලා ඒක ඇතුලේ තමයි මම නිතරම අර කතා බහ කරේ මේ ළමත් එක්ක කතා කරන ෆෝන් එකෙන් කතා කරන්නේ. ඒක ඇතුලට ගිහිල්ලා කොට්ටයක් තියාගෙන ඒක ඉඳගෙන එහෙම තමයි කතා කරන්නේ. ඉතින් මෙයාට පොඩි එකනට කතා කරලා කියලා දෙනවා මේ මල්ලි මං අද මේ වෙලාවෙන් ඉන්නේ අර හත් එක ඇතුලේ එතෙන් දෙන්න කියලා. ඉතින් මෙයා ගිහිල්ලා ඉරලා දැන් ඉන්න තැනට ගිහිල්ලා ඉරලා අර මෙයා ආවා කියලා හිතන අර වැලි අහුරක් දාලා තියෙනවා එකක් දාලා තියෙනවා ඊළඟ දෙවෙනි පාරක් දාලා තියෙනවා. සද්දන්නේ නෑනේ තුන්වෙනි පාරක් දානකොට ඉතින් අරයා කියනවනේ වෙනදා නිකන් ඉන්න කියලා. එහෙම එකක් නැතුව ඉතින් මම ගිහලා අතලට ගිහලා බලලා තිනවා. බලනකොට තමයි මම මේ බෙල්ල වල දාන තියෙන්නේ. බෙල්ල වල දාගෙන නැතිලා ඉතින් සීදිවි හානි කරනවා. ඒ වගේ දෙයක් කතා කරනකොට ඇතරම කතාව එන්න මේ දුක්බර වෙනවා. මේ කතාව සෑහෙන හිතේදනාකාරී ඔබට උනත් ඒක තියෙනවා. දැන් කොච්චර කාලයක්ද සිද්ධිය වෙලා? දැන් අවුරුදු 3යි මාස 2ක් විතර. අවුරුදු 3යි මාස 2ක්. අපි ඇයි මේ කතාව කියන්නේ? මේ කතාවෙන් පස්සේ සාමාන්‍යයෙන් දරුවෙක්ගේ විවාහයක් දෙමව්පියෝ දරා ගන්න හරි අමාරුයි. නමුත් කාලයක් යද්දී අපි හැමෝම හිත හදා ගන්නවා. කාලයක් යද්දී බහුතරයකට ඒක අමතක වෙනවා. සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. නමුත් මේ සිද්ධියෙන් පස්සේ මෙතුමන්ගේ ජීවිතේ මෙතුමා වෙනස් කරනවා වෙනම පැතිකඩකට. ඔබතුමා වෘත්තියක් විදියට කරේ මොනවද? මම වෘත්තියක් විදියට කරේ ඉස්සෙල්ලා යුදහමුදාවේ හිටියා. අවුරුදු 6ක වයස කාලයකට ඒක සීමා වුණා. මොකද මම ගෙදර තිබ ගැටලුත් එක්ක ගැටලු නිසා නිවාඩු ඒ කාලේ ගොඩක් අර යුදමය තත්ත්වෙ වැඩි. ඊට පස්සේ? පස්සේ මම නිතියන්ගුල මම යුදහමුදාවෙන් ඉවත් වුණා. ඊට පස්සේ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කරන්න රැකියාවකුත් නැහැනේ. ඊට පස්සේ මේ තමයි මම ওই කලා නිර්මාණ වලට මූර්තිපත්තේ කලා නිර්මාණ වලට යොමු වෙන්නේ. දැන් අද වෙනකොට මෙතුමන් පුතා නිසාම වෙනත් දෙයක් පටන් අරන් තියෙනවා. ඊට පස්සේ ඔයා මොකද කරේ? ඔයාගේ වචන වලින් කියන්න. ඊට පස්සේ මම දැන් පුතා නැති වුණාට පස්සේ පුතාගේ 3 මාසේ දාණේ තිබුණානේ. දාණේ දවසේ මම ගියා මේ කැම්පස් සල්ටියක් අරගෙන අය වැඩිහිටි කට්ටියක් ඉන්න ඒ කට්ටියට දෙන්න කියලා. මේ ගිහිල්ලා එන ගමන් මට අර
කොහොමත් අර අපිට තනමත කරන්න බෑනේ. එයා මේ ගොඩාක් දුරට ඉතින් අර මේ ඕනම කෙනෙක් ඇවිල්ලා අහුවොත් එයා මදු කොයි කියලා දංගහයට කිව් මේ වෙලල දංගහයට කිව්වොත් එයා ඕන කෙනෙක් දන්නවා. දන්නවා. ඕනම කෙනෙක් ඉතින් ඇවිල්ලා අහන්නේ දංගහයට නේද ඉන්නේ කියලා. එයාලගේ සෙට් එකක් හිටියා. ඒ සෙට් එක හැන්දාවට ඔතන තමයි කට්ටියම එකතු වෙලා ඉතින් ඔය සින්දු කියලා එහෙම කරනවා ඉතන. මට නිකන් එතනින් අර කැම ටික දීලා එන ගමන් නතර වුණාම නතරලා පොඩ්ඩක් ගිහිල්ලා එතන ටිකක් ඉඳගෙන හිටියා. ඒ ඉන්නකොට තමයි මේ ඔය පළවෙනි මං කරපු පළවෙනි සින්දුවත් වෙන ගීතයක් තියෙනවානේ. ඒ ගීතේ ලිව්වේ එතන. ඔයා ගීත ලියන්න පටන් ගත්තා. ලියන්න පටන් ගත්තේ එතන. මොකද්ද ගීතේ ලිව්වේ? මොකක් ගැනද ලිව්වේ? පුතා ගැන. පුතා ගැන. සමහරෙන් මේ එහෙම සිද්ධි අපි අහන්න ලැබෙනවා හරිම අල්පයි. නමුත් තමන්ගේ පුතාගේ වියෝයෙන් පස්සේ මේ මතකය හාරා උස්සන්නත් නෙවෙයි නමුත් මේ මතකය අමතක කරන්න බැරි හින්දා තමන්ගේ පුතා ගැන ගීතයක් ලියනවා. මගේම කියන්න සෙනෙහස විඳින්න ඔබ අද මා ළඟ නැනේ. තනියුණු හිතකට මතකය දුක හැර සතුටක් නැහැ හිමියුයේ. මන් තනි වෙලා ඔය දැස දැක ගන්න කාටත් හොරා. මන් ආදරේ මණික පණටත් වඩා. මන් ආදරේ මණික පණටත් වඩා. එතනින් පස්සේ එක දිගටම ගිදන් ගීත කීයක් කරලා තියෙනවද? දැනට ගීත පහක් විතර කරලා තියෙනවා. ඒ ඔක්කොම පුතාගෙනද? පුතාගෙන. හැම එකක්ම පුතාගෙන තියෙනවා. පුතාගෙන තියෙනවා දෙකක්. ඊට පස්සේ පුතා ඒ ළමයාට යවපු SMS පණිවිඩ තියෙනවනේ. ඒ පණිවිඩ වලින් ඒ පණිවිඩ ටික අරගෙන හදපු ගීත තුනක් තියෙනවා. දැනට ජනවාරි මාසේ වගේ එළියට රිලීස් කරන්නත් එකක් තියෙනවා. එකත් ඒ ගැනම තමයි. ඒ ගැනම තමයි. ඒ පුතාගේ මැසේජ් වල තිබ්බ මේ වචන ඒ තියෙන අදහස් අරගෙන ලියපු. ඉතින් මේක අපි hina වෙලා සන්තෝෂයෙන් කතා කරන්න ඕන දෙයක් නෙවෙයි. නමුත් එක්තරා විදිහට තමන්ගේ දුක හැඟීම් ප්‍රකාශ කරපු විදිහක් තමයි මේක. එතකොට දැන් ගීත කීයක් රිලීස් කරලා තියෙනවද දැනට? දැනට පහක් රිලීස් කරලා තියෙනවා. රිලීස් කරලා තියෙනවා. තව එකක් ජනවාරි වල එන්න තියෙනවා. දැන් ඒ පහ අපි බලාගන්නේ කොහොමද? JG Music YouTube Music channel එකට ගියපහම ඒ මගේ channel එක. ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. බලන්න පුළුවන්. බලන්න පුළුවන්. අපි description එකේ පළවෙනි comment එකේ links දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ගීත බලන්න. මේක මේ අපි ප්‍රථම වතාවට මේ ගීතව ගැන කතා කරන්නේ. මේක මේ නිකන් SMS හදපු සින්දුවක් නෙවෙයි. මේක තමන්ගේ හිතේ තියෙන භාවිය ප්‍රකාශනයක් කරපු දෙයක්. තමන්ගේ දරුවගේ වියෝව ගැන කතා කරපු දෙයක්. ඒ සිද්ධිය ඔහුගේ මතකයන්, ඔහු ආදරය කරපු දේවල්, ඔහු ආදරය කරපු විදිය ගැන තියෙන දේවල්. ඇත්තරම කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මේක කෑ ගහලා අඬන්න නැතුව කියන්නේ කියලා. කෑ ගහලා අඬන්න නෙවෙයි, අපි අපේ මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න ඕන. මම එහෙම කියන්නේ හරි. පියෙක් වශයෙන් ඔබට විච්ච සිද්ධියත් ඔබට වෙච්ච සිද්ධියත් හිතේ තියාගෙන පියෙක් වශයෙන් ලංකාවේ දරුදැරියන්ට සහ දෙමව්පියන්ට ඔයාට දෙන්න පණිවිඩයක් තියනවද? දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩය නම් දෙමව්පියෝ වෙච්චාමත් ඉතින් ගොඩාක් දුරට මේ ළමයි ගැන අත්‍තරම හොයලා බලන්න ඕන. අපිට මෙච්ච අතපසවීමක් තමයි මේ. අපි ගොඩක් දුරට අපේ පුතා ගැනට වැඩිය ළමයා පුතත් එක්ක සම්බන්ධයක් තියාගෙන හිටපු ළමයා ගැන හෙව්වේ නෑ. එයා කවම කෙනෙක්ද කවුද කියලා එක අපි හෙව්වේ නෑ. අපේ කැමැත්තට එයාට ඉඩ දුන්නා මිසක්.
යාගේ කැමැත්තට ප්‍රමුඛත්වය දුන්නා. දුන්නා පුතාගේ කැමැත්තට. නමුත් අර ළමයා කවුද කොහොමද මොකටද අපේ ගමට ආවේ කියන එක අපේ ගමට ආවේ වෙනත් අරමුණකින් ඇවිල්ලා තින්නේ. ඉතින් පුතා ඒ දේ දැනගත්තට පස්සේ තමයි පුතාට මේ සිද්ධිය ඇතරම දරා ගන්න බැරිලා තින්නේ. ඊට පස්සේ දරුවන්ට කියන්න තියෙන එකම දේ තමයි ඉතින් මේ ආදරය වෙනුවෙන් ආදරය කියන්නේ ගෑනු ළමෙක් අපිට හම්බෙන්නේ මේ පස්සේනේ ඊට වැඩිය වටන අපිට අපේ දෙමව්පියෝ අම්මා තාත්තා සහෝදරයෝ ඉතින් අපි ඒ දෙයක් කරගත්තොත් එහෙම ඒ ගෑනු ළමෙක් කෙනෙක් ඕන කෙනෙක් විදිහට හොයාගත්තා ඒ නමුත් අම්මා තාත්තා හොයාගන්න බෑනේ අම්මා තාත්තා ඉතින් ජීවිත කාලෙම දුක විඳින්න එපා ඉතින් ඇත්තරම මම නම් කොහොම හරි දරාගෙන ඉන්නවා මොන දේ දැන් දැන්පත් ඇත්තරම කතා කරන්න බෑ නෑ තේරෙනවා ඒක කියන්නේ මොකද මේ කියන්න බෑ කියන්නේ මොකද මේ ඒ තරම් වේදනයි මගේ නෝනා ගොඩක් අවුරුදු දෙකක් විතර එළියටවත් බැස්සේ නෑ මල්ලි මල්ලි මේ මල්ලි දැඟලා ඉන්නේ නමුත් මෙයා රෑ ගියට හරි කොහේ හරි ගිහිල්ලා එනකන් එයා ඒ එනකන් ඉන්නවා එයාගේ කෑමේ කන් තව මතක් කරලම කියන්න ඕන ගැතව ඒ සහෝදරත්වයට මම අද ගොඩක් ගරු කරන අතරම මොකද මේ අපි මේ දැන් එයා කඩේට ගිහිල්ලා සමපෝතට එයා ගොඩක් ආසයි සම්පෝත කන්න බත් කනවට වැඩිය එයා කාලා තියෙන සම්පෝත මේ සම්පෝස පැකට් එකක් ගෙනල්ලා කාලා භාගයක් දිනවා මල්ලිට මල්ලිට කන්න ඒ තියලා ඉවරලා නැවත ආයෙ කඩේට යනවනේ ගිහිල්ලා ආයෙ එකක් ගේනවා එයා කන හැම පැකට් එකකම භාගයක් තියෙනවා මල්ලිට තුන ඔව් හැන්දෑ වෙනකොට භාග 6ක් 7ක් ගෙදර තියෙනවා අර එයක් කවපෙන් භාග ඒ කියන්නේ ඒ තරම් බැඳීමක් තිබුණා ඉතින් සංවේදී වෙනවා සහ අපිට මම දන්න ඔබතුමාගේ හිතේ ගොඩක් දේවල් කියන්න ඇති අපිටත් කියන්න වචන නැහැ. ඉතින් ජීවානන්ද මහත්මයා මේක මේ මිනිස්සු සතුටු කරන්නවත් මේ අර අපි සතුටු ජීවිතයක් පෙන්වන්නවත් අපි විනෝදාස්වාදයක් ලබන්නවත් නෙවෙයි. තමන්ගේ පුතා වෙනුවෙන් තමන්ගේ හිතේ තිබ්බ දේවල් ගීතයට නගන්නේ. සින්දු පහම ලියන්නේ ඔයාද? සින්දු හතරක් මගේ තුනක් මම ලියනවා. දෙකක් කෞසල්‍ය සඳරුවන් තමයි දෙකක් ලියන්නේ ඉස්සරහට ජනවාරි රිලීස් කරන්න තියෙන එක ඒක පද රචනා කරත් මමයි ගීත හදලා සමාජයට ඉදිරිපත් කරනවා ඒක හිතේ තිබ්බ දෙයක් එළියට දාන විදිහක් මේක මේ ඉබේම තමයි මේකට යොමු වෙලා තියෙන්නේ මේ යොමු වෙලා තියෙන්නේ තමන්ගේ පුතා හින්දා ඉතින් සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ මෙතුමන් දුන්න පණිවිඩය මම නැවතත් මතක් කරන්නම් අපි ආදරය කරන්න ඕනේ අපි හරි විදියට ආදරය කරන්න ඕනේ ඒ වුණාට අපි අපේ ජීවිතේ තීරණ ගන්නකොට අපි හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ. මෙතුමන් කියපු එක දෙයක් කියන්නම් මම. අපි ආදරය කරනවා තමයි. නමුත් අවුරුදු ගාණක් හඬ බොණ්ඩ දීලා උගන්නලා මහන්සි වෙන අපේ දෙමව්පියන්ට අපි අපේ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. එතුම ඔවුන් දෙදෙනාම අපිට ප්‍රමුඛත්වය දෙනවා නම් ඔවුන්ට අපිත් ප්‍රමුඛත්වය දිය යුතුමයි. ඒ වගේම තමන් ආදරය කරන අයට කවදාවත් රැවටීමකුත් සිදු නොකළ යුතුයි. එතකොට සිත් වේදනා දරා ගැනීමට අනුහැකි වෙනවා. ඉතින් අපි දුරකථන අංකය දාලා තිනවා ජීවානන්ද ගුණරත්න මහත්මයාට ඔබට කතා කරන්න පුළුවන්. ඒ වගේම තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දාලා ඒකෙන් ගිහිල්ලා ඒ ගීත බලන්න පුළුවන්. ඉතින් ඔබතුමාට අපි ප්‍රාර්ථනා කරනවා හොඳ අනාගතයක් තියෙන්න ඕනේ. හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යන්න ලැබෙන්න ඕනේ කියලා බොහොම ස්තුතියි අපිට අවස්ථාවක් ලබා දුන්නට ඔබතුමා හම්බෙන්න. අපි ඔබතුමා හොයාගෙන ආවේ මේ කතාවෙන් අපේ සමාජයට පණිවිඩයක් දෙන්න ඕන හින්දා. ඉතින් හොඳ දෙයක් හිතර ගන්න ඇති කියලා හිතනවා. විශේෂ දෙයක් තියෙනවා නම් ඉලමිට කියන්න අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න ගිල YouTube channel එක subscribe කරන්න කමෙන්ට් කරන්න එපා. අපි ගින්ගෙන් නම් හැමෝටම සුබ දවසක්.